ෞ්ධයා රූපවාහිනය සුපින්වත් ඔබයත සනිවේදනය කරන මේ පෙටනිය මිත දායකත්්‍ර සද්ධර්ම දේශනාව අපමෙලිසින් ආරම්භ කරන්නේ. සිදුකලාවෝ ගෞරෝණී ආරාධනාවෙන්, උතුම් වූ දම් සභහාමණඩ පේවෙද වැඩමකොට වැඩහිදින ගෞරවණය ස්වාමින් වහන්සේ, පූජනීය කෝරලයාගම සරණතිස්ස ගෞරවනය පෙන්වත් ස්වාමීින් වහන්සේ. අපයම දෙනාම පළමුුවෙන් සාදුනාදනංවා නමස්කාරපෝරකෝ පිල්ලිගැනිමෝ. සාධූසාතුූසාතුූ දේශනාව වෙනුවෙන් වද දවසේ පින් ප්‍රදායකත්වය ලබාද මෙන් කටයුතු කරනවා මහනුවර හන්දෙස්ස සහ කුළුකම්මන පදිංචි මාලකමුව සහ ඒක නායක පවුල්වල සැදහැති පෙන්වත් පිරිස එකමුතුවෙන්. නමෝතසස භගවතු වරහතු සමභදමමිසු අප අපටිහතඥානචාරරස.

नमो तस् भगवत अरहतु सब शब सु अप ज्ञान चारस दस बल धरस चतुशार्ज्य विशार दस सब सतु तुतमस धमी දම්මරාජස්ස ධම්මස්සාමිස්ස තතාාගතස්ස සබ සබයිමුණු සම්මා සම්හම්බුදු්බුදස්සේ නමෝතස්ස භගවෙතුූ වරහතු සභබදමමිසු අපපටිහතඥාන චාරස්ස Даසබලධරස චතුවිසාරජවිසාදස්ස ස සතුතුතමස දමමසරස දමරජස දමමසාමස තthaගටස සবাjuුණ සමම සමබබදස්ස. ධර්මාශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රීෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාල අති උතුම් ශ්‍රීසද්ධර්මරත්නයෙන් ඉතාම පුංචි කොටසක් මේ අවස්ථාවේ දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවණය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගෙන නිවැරදි වන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවා ආයිති භවයකින් සැනසිලා අවසානී ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් උතුම් චතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවීමේ බලාපොරොත්තු ඇතුව වින්නතුනී අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගණ්ඩ කල්පනා කළේ ධම්ම පදපාලයේ ප්ප වර්ගේ සඳහන් වන විශාකා මහා උපාසිකාව නිසා දේශනා කොට වදාළ උතුම් ගාතාරත්නයක් යථපි පුප්පරාසිම් කයිරා මාලාගුණේ බහුව ඒවන් ජාතයන මච්චේනය කත්ත්බං කුසලන්න ලහු. අපේ භාගිතුන් වහන්සේ මේ ගාතාරත්නය දේශනා කොට වදාලේ විශාකාම හා උපාසිකාව පූර්වාරාම විහාරයේ හදලා බුදුරජාණන් වහන්සේට පූජාකරපු දවසේ තමන්ගේ හිතේ ඉපදුන සතුට නිසා විහාර භූමයේ බොහෝම සතුටින් තමන්ගේ දරු පිරිසත් එක්ක සැරිසරණවා දැකපු භික්ෂූන් වහන්සේලා විශාකාවගේ අද කිසියම් සිත්කිපීමක් වුුණාද කියන කාරණාවක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. ඒ කාරණාවට පිළිතුරු හැටියට තමයි මේ ගාථ අරත්නය දේශනාකොට වදාලි. විශාකාම හා උපාසිකාව කියල කිය හම අපේ බෞද්ධ පින්ඩතුන් හැම කෙනෙක්ම බොහෝම හොඳට දන්නවා අපේ ශාසනී ගිහි උපස්ථායිකාවන් අතර අග්ඩස්ථානය හිමිකර තිබුණි මේ විශාකා මහා උපාසිකාව විශාකාව කියල කියන්නේ මෙන්්ඩක මහ සිටිතුමාගේ මිනිබිරිේ මෙන්්ඩක සිටු කියල කියන්නේ අපි ශාසනයේ ධර්මයේ සඳහන් කරනවා මහාපුුණ්‍යවන්තයූ පස්දිනෙක් පිළිබඳව ඒ අයට කියන්නේ අමිත බෝගී සිටුවරු කියලා තමන්ට තියන තමං සතු දනස්කන්දය කොප්පමොන්නද කියලා තමන්වත් නොදන්න පිරිස ඒ තරම් මහා ධනයක් තිබුණ ඒ අතර එක් කෙනෙක් තමයි මෙන්්ඩක මහ සිටිතුමා විශාකා මහ උපාසිකාව බොහොම ලාබාල අවදීම තමයි පින්නතුනී සෝවාන් ආරය මාර්ගය ලබාගත්තේ හත් අවුරුදු අයිසින් විතර නමුත් පස්සෙ කාලී විවාහ ජීවිතයටත් ඇතුල්ලුුණා විවාහ වෙන දවසේ සමන්ගේ තාත්තා දුවට විශේෂ පලඳනාවක් තෑගි කරලා දුන්නා. අපි අහල තියෙනවා මහලිය පළඳනාව කියල. මහා කාන්තාවන් පලදින පළඳනාවක්. එකයි මහලිය කිය ලිය කියන්නේ කාන්තාව. එතට මේකට මහලිය පළඳනාව කියල කියන්නේ හැම කාන්තාවකටම ඒ පළඳනාව දරන්්ඩ පුළුහංකමක් නැති නිසා. අපේ ශාසනයේ කීප දෙනෙකුට විතරයි මේ භාග්‍ය හිමියවෙලා තිබුණේ. හැම කාන්තාවකටම දරන්ඩ බැහැ කියල සඳහන් කළේ මේ මාලයේ පලඳින්ඩනං ඇත්තු පස් දෙනෙුගේ විතර ශක්තිය තියෙන්ඩ ඕනේ. ඒ තරන් බරයි ඒ මාලි සත්ෘුවන්වලින් හදලතියෙන්න්නේ. ගෙලට පලන්ද වහම පිටිපතුලේ ගෑවෙන තරමටම දිගට හදල තියෙනවා සාමාන්‍යයෙන් එහෙම පළඳනාවක් පලඳින්ඩ පුළුහන් කෙනෙකුට සසර පින නිසාම ඊට සමාන ශක්තියක් තියෙන දාසයකුත් ලැබෙනවා ඒ මාලයේ එහාට මෙහට අරංයන්ඩ ගලවලා දුන්නොත් පරිස්සංකරන්ඩ විශාකා මහා උපාසිකාවට මෙච්චර ශක්තිය තියෙනවද කොසොල් රජ්ජුරෝත් එක දවසක් ඒ ශක්තිය පරීක්ෂා කරන්න කල්පනා කළා මහා ශක්තිමත් ඇතික් විශාකාවගේ ඉදිරියට එක දවසක් මාර්ගයේ යන වෙලාරය ව්වා නමුත් සඳහන් කරනවා තමන්ගේ සුලැගිල්ලින් අස්තියා මාර්ගෙන් ඉවත් කිරවා කියලා ඒ තරන් ශක්තියක් තිවුුණ මෙවැයිති සංසාරි කර ගත්ත මහා කුසල කර්මවල ඒ ඒ ප්‍රතිඵල එක දවසක් ජේතවනාරාමිට බනාහන්ඩ ගිහිල්ලා මේ මහලිය පලඳනාව ගලවලා තමන්ගේ දාසයට දුන්නා ධර්මශ්‍රවනය කරලා ඉවරවෙනකන් තියාගණ්ඩ කියලා වෙන්නතන බනාහලා ඉවරවෙලා දෙන්නම නැගිටලා ගියා නමුත් අර දාසියට පළඳනාව අමතකවුණා අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ පිරිස ගියාට පස්ස උපස්ථාන ශලාවට එනකොට විශාකාවගේ පළඳනාව බැරිවෙලා ගිහිල්ල තියෙන බව දැක්කා එනිසා ආනන්දයන් වහන්සේ ඒ පළඳනාව සුදුසු තැනක අරංතියන් ඩෝඕන කියල හිතලා පඳන අර තියල තිබුණ ආ ආපුවෙලාව කරං යන්ඩ කියනවා කියලා. ඉති මේ කාරණාවෙන් අපිට නොකයා කියන තව කතාවක් තියෙනවා. ඇත්තු පස් දෙනෙකු ගිවිතර ශක්තිය ඕන කියල සඳහන් කළ මේ පළඳනාව දරන්ඩ එහ ඒක ඔසොවලා පසෙකින් තියන්ඩ ආනන්දයන් වහන්සේටත් ච්චරම ශක්තිය තිබුණන දෙ කියලා හුකෙනෙකට හිතන්ඩ පුළුවවා. අප පිඩතු නහල තියෙනවා නාලාගිරි හස්සයා බුදුරජාණන් වහන්සේ ඉදිරියට එවාපු කාරණාව එදා භාගිතුන් වහසෙත් එක පින්්ඩ පාතිට වැඩල හිටපු මහ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේෙන් ඇහුව ස්වාමීණී නාලාගිරිව මම දමනය කරන්්ඩද මම දමනය කරන්නද කියෙලා හැමෝ මහනවා ඒමුණට භාගිතුන් වහන්ස කාටවත් සඳ ඉඩෙදුන්නේ නෑ මේ වෙලාවෙ හස්තියා එන්ඩ එන්න ලංවෙනවා අග්‍ර උපස්ථාවයක ආනන්දයන් වහසේ කල්පනා කළා මම ඉන්නකොට භාගිතුන් වහන්සේට හානික් කරන්න දෙ නෑ කාටවත් මද භාගිතුන් වහසට හානියක් කරඩ මේ ලෝකෙ කාටවත් පුළහන්කමක් නැහැ නමුත් ආනන්දයෙන් වහන්ස එහෙම හිතනවා උන්හසේ කාරණනාව නොදන්නවත් නෙමෙයි. ඒ නිසා ඇතා ලංවෙනකොටම බුදුරජාණන් වහන්සේටත් ඇතාටත් අතරින් ඇවිල්ල භාගිතුන් වොහසේගේ ඉස්සරයි හිටගත්තා ඉතින් භාගිතුන් වහසේ කීපසරයක් මතක් කලා ආනන්ද අයින් වෙන්න කියලා ඒත් ආනන්ද හාමුදුරුව අයින් වෙන්නේෙ නෑ භාගිතුන් වහසේ ආරක්ෂා කරනවා ඒනිසා ඉුෘධයක් දක්වොලා ආනන්දයන් වහන්සේ වැඩඉන්න තැන මේ මහත් පොළොව රථ රෝධයක් වගේ ආපහු කැරකූහ කියල සඳහන් කරනවා ආනන්ද හාමුදුරුව බලහම ආයත්සරයක් තමන් වහන්සේඉන්නේ භාගිතුන් වහන්සිට පිටි පස්සේ. තුන්වතාවක්ම ඉස්සර හටේනවා. ඉතින් තුන්වතාවම භාගිතුන් වහන්සේ අරවිදිහටම ආනන්දයන් වහන්සේ පිටිපස්සට කටනවා.මිනතුන එතන සඳහන් කරනවා ආනන්දයන් වහන්සේ ඉදිරියට එන්නේ තමන් වහන්සගේ ජීවිතයේ නැති කරල මිසක් භාගිතුන් වහන්සේ ගාවට ඇතා යනවන්නන් ගියාවි කියන කාරුණාවක් හිද ෙමෙයි කියලා. මොකද මහා ශක්තිමත් අවශ්‍යනං නාලාගිරී තමන්ගි සුලැගිල්ලෙෙන් නමුත් පසෙකට කරන්න පුළුහන් තරන් ශක්තියක් තියාගෙනයි මෙ ඉන්නේ එවන් කරුණුවලිින් පින්තන අපිට. මහා යථාර්ථයන් රාශය කෙලි කරනවා. අපේ ශාසනමේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා හැම දෙනෙක්ම වගේ මහාකායශක්තියක් දරපු අයේ. මොකද සංසාර සුළුපටු පාරමිතා පුරපුුවයි නෙවෙයිනනි පින්නතුනිි මහාකල්ප ලක්ෂයක්වත් යටත් පෙරිසින් පාරමිතා පුරලතියන්නේ මහාකල්ප ලක්ෂයක්වත් ඔය අතරේ කොයි කොයි ආකාරයට දන් දෙෙන්න්න ඇද්ද. මොනමොනවිදිහහි දම් පූජා කරන්න ඇද්ද. ඒ අතර කරපු ප්‍රාර්ථනවල් කොහොම කොහොම තියෙන් ඇද්ද. ඉදි ආනම්දයන් වහන්සේටත් මෙතරම්ම ශක්තිය තියෙනවා? අංගුලිමාලයන් වහන්සේටත් ඊට වඩා ශක්තිය තියෙනවා? සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්්‍රාවකයන් වහන්සේලාට කොපමන ශක්තිය තියෙන්න්නේ ඇද්ද? අනික් අසූ මහශ්‍රාවකයන්ටත් එහෙමම ශක්තිය තියෙන්ඩ ඇති. මොක ද අපි පින්නතුන් අහල ඇති කොසල් මහරජ්ජුරූ අසදෘුෂ මහා දානය පූජා කරන වෙලාවී. බුද්ධක් ප්‍රමුඛ මහරහතන් වහන්සේ පන්සීයක් නිෙදාානයට වැඩමවන්නේ. සෑම භික්‍ෂූන් වහන්සේ නමකගෙම පිටිපස්ස ඉඳගෙන ඇතෙක් තමයි උඩය දරාගෙන ඉන්නේ ඉතින් රජ්ජරෝ ඇත්තු හාරසිය අනු නමයක් ඒ සඳහා වෙන් කළා එක ඇතෙක්වි අඩු පාඩුවක්දේ නවා දෙකන රජිරුවන්ට ඇත්තු මධිකම නෙමෙයි ඇත්තු ඉන්නවා නමුත් මේ කාලේ ඇත්තුන්ට මදකිපිලා ඒකාලෙට හරි සැරයි එහෙම නොවිච්ච හාරසිය අනු නමයක් තමයි හොයාගත්තේ ඇති මල්ලිදවී තමයි මේ පිංකමය ප්‍රදහන සංවයි සංවිධ හයිකාව. ඇයට ගිහිල රජුරුවෝ කාරණාව සඳහන් කරහම ඇ සිහිපත් කලා කමක් නෑ ස්වාමීණී. මදකිපු නැට කමක් නෑත් තරුණ ඇතෙක් කරන්න එට කියලා එති රජිරුවයිට පස්සේ බොම අමාරුවෙන් නමුත් ඇතෙක් අරග නනවා. මල්ලිකා දේවීෙන් ඇහුවා මේ කලබලකාරී ඇතා කවුරු ගාවද තියන්නේ ඇ සඳහන් කරනවා ස්වාමීනී අංගොලි මාලයන් වහසේ ළඟට එක්ක ගිහිල්ල කුඩේ දීල එතන තියන්ඩ කියලා. ඉනතිරි සඳහන් කරනවා අංගොලි මාලයන් වහස ඉන්න තැනට ලංවෙනකොට වලිගේ පාද දෙක අතර හංඟවගෙන කම්පෙති දෙකත් පාතට නමාගෙන හුඩෙ අරගෙන ඉහළගෙන යම් මොහොතක නැගිට්ටවන්න කටයුතු කළාද එතෙක් ඇස් දෙකත් පියාගෙනයි හිටියේ කියලා ඒ අවස්ථාවට සහභාගිවිච්ච විශාල පිරිසක් විශේෂයෙන් මේ හස්තියා දිහා බලාගෙන හිටියා මේ තරම්ම කීකරුණියයි කියලා ඒකට හේතුව තමයි තේජවන්ත භික්‍ෂූන් වහන්සේලා ත රග්‍රස්ථානය තමයි ංගුලිමලයන් වහන්සට තයෙන්නේ ඇත්තු හදදෙනෙකු ගීවිතර ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ තනි ඇතෙක් උන්වහන්සේ ඟ මොනව කරන්නද පින්නතුන ඒ තරන් මහා කාය ශක්තියක් දරාගෙන කුරා කූඹියකුටුවත් කරදරයක් නැතුව මේ මහා ශ්‍රාවකයන් වහසල වැඩහිටපු හැටි අපේ භාගිතුන් වහන්සේටත් අපි මහා වීර කියල කියනවා. මේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලත් හැබැවින්ම මහා වීරවරු භාගිතු නොහසේ සියල්ලන්ට ඉහලයි. එක පැත්තකින් වීරවරු කියල සඳහන් කළේ මෙතෙක් සංසාරයේ දුරු කරගැන්ඩ බැරිවුනේ මහ කෙලෙස් සාගරය උන්හන්සල සුනු විසුණු කරල ඉවර කලයි තියෙන්නේ සාමාන්‍යෙන් අපි දකින වීරවරු තමන්ට එරෙහිවන්න තමන්ට විරුද්ධ වෙන ඕනෑම කෙනෙක් සුනු විසුණු කරල දානවා ඒත් එක් තරා වීරත්වය නමුත් පින්ඩතුනී ඊටත් වඩා මහා කායශක්තියෙකුත් දරාගෙන ඥානශක්තියකුත් දරාගන කුරු කුහුඹුවකුටවත් කරදරයක් නොකර තමන්ට එරෙහි වෙලා එනවනම් යම් පුද්ගලෙක් ඒ පුද්ගලයට පවා අවවාද කරලා ඔහුගේ රළු පරලු වචන ඉවසලා ඔවුන්ට බණ කියලා සතර අපායට යන්ඩති විච්ච මග වහලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගනන් සුගතියට මග සකස් කරලා සසරින් එතරවන වැඩපිළිවෙලත් හදල දෙනවනං යම් කෙනෙක් එවන් අය තමයි ලෝකයේ හැබෑම වීරවලු මේ අසූ මහාශ්‍රාවකයන් වහසෙල් හැමෝම එහෙම මහාශක්තිය දරණයි අග්‍රඋපස්ථායක ආනන්දයන් වහන්සේත් ඒ මහා ශක්තියක් දරන් නිසා තමයි අර පළඳනා වරගෙන අසෙකින් තියන්නේ ඉතින් විශාකා මහ දේව පස්සේ පලඳනාව හොයාග නේනවා. ආවහම දැනගැන්ඩ ලැබෙනවා ආනන්දයන් වහන්සේ පලඳනාව අරංග තියල තියෙනවා කියලා. පිනතින ඒ කාරණාව ඇහුවට පස්සේ විශාකා මහ දේවයට නැවත ඒ පළඳනාව පරිහරණය කිරීමේ ආසාව එතැනින්ම ඉවරවුණා. ඇ බුදුරජාණන් වහසෙළඟට ගියා. ගිහිල්ල කාරණාව භාගතුන් වහසට මතක් කරා සඳහන් කරනවා විශාකාම උපාසිකාව ආනන්දයන් වහන්සේට බොහෝම ලෙංගතුයි කියලා. බොහොම සමීපයි ඉතා ප්‍රියයි එනිසා ගිහිල්ල භාගිතුන් වහසට සඳහන් කරනවා ස්වාමී නිභාගිතුන් වහන්සේ. බැරිවෙලා ගේපු පලඳනාව මගේ ස්වාමීන් වහන්සේ අරගෙන පරිස්සමට තියලා. ස්වාමීී උන්වහන්සේගේ අතින් ඒ පළඳනාව ඉස්පර්ශ කළාට පස්සේ ඒ පළඳනාව පලඳින්ට ආය මම සුදුසු නෑ උන්වහන්සේක ස්පර්ශ කලා කියල කියන්නේ ඒක උන්වහන්සේට පූජාව වනාා හා සමානයි. නමුත් ස්වාමීනී ඒ පළඳනාව උන්වහන්සේටම මම පූජ කළා කියල ඒකින් කිසිම වැඩක් ගන්නෙ නෑ එක පලක් නැති දෙයක්. නමුත් මං මේ පළඳනාව මිල කරන්ඩ කැමති ස්වාමීණී. භාගිතුන් වහන්සේ මට අනුකම්පා කරලා ඒ මිලෙෙන් ශාසනය උදෙසා මම කුමක් කරන්ඩද මට ඒක කියන්න කියල සඳහන් කළ. ඒවෙලාවෙ තමයි පින්නදින භාගිතුන් වහසේ දේශනා කළේ උපාසිකාව එහනම් සියලු සංගයාගේ ප්‍රයෝජනය උදෙසා විහාරයක් කරවඩ කියලා. පළඳනාව මිල කරල කෝටි නමයක්. ඒ මුදල්ටි කාරගන්න විහාරයක් කිරව්වා. සඳහන් කරනවා විහාර කර්මාන්තය සඳහා කෝටි දහාටක් විය දැන්ගුනාා කියල. මොකද පින්නතිනී කුටි දහසකින් යුක්ත පන්සලා. උඩු මහලි කුටි පන්සීයයි පාතමාලි කුටි පන්සීයැයි පූර් අරාම විහාරයේ. විහාරය කටයුතු ඔක්කෝම ඉවර කරලා විශේෂයෙන් විහාරි පූජා කරන පංකම එ පිංකම සඳහත් තවත් කෝටි නමයක් වියදන් කළා කියර කියනවා රහතන් වහන්සේලාගේ අනුග්‍රහය මේ විහාරි කරනකොට ඇයට බොහෝසේ ලැබුණා. මාමුගලන් මහරහතන් වහන්සේ බොහෝසේ අනුග්‍රහ කළා. දැවආදිය සපයගන්නකොට වැලි ආදිය සපයගන්නකොට ඉතාම දුර බැහැරිින් දින දෙකේ තුනේ දැව ප්‍රවාහනය කරන්න සිද්ධේෙනවා. නමුත් දවස් දෙක තුන හතර පහ මඟට කාලේ නාස්ති කරලා එන්ඩ තියෙන ගමන ඒ දැවදඩුත් අරගනය මිනිස්සූ එක දවසිංමාවක් කියල සඳහන් කරනවා. වැලියාාදී දේවල් ඒ විදිහටම සැපව්වා. ඒ මොගල්ලන් වහන්සේ යානු භවේ නිසා මේ පන්සල හදලා භාගිතුන් වහසයට පූජාකරපු දවසී විශාකා මහදේවීයට පුදුම සතුටක් තමන්ග ජීවිතයේ හිස් නෑ කියල පුදුම සතුට දරුව ටිකත් එකතු කරගැෙනි විහාර භූමී හැම තැනම ඇවිදැඇවිද බොහෝම සතුට වෙනවා ඒ වෙලාවේ මයි අර හාමුදුරුරු හිතුවේ විශාකාවාද ගීත කියනවද කියලා. ඒකයි භාගිතු වහස ගාවට ගිහි සඳහන් කළේ අද උමතු වෙලාද කියලා. භාගිතු වහසේ ඒ නිසා තමයි අපි මාතෘකා කරගත්ත ගාතාරත්නය දේශනා කළේ. යත්හාපි පුප්පරාසිම් හා කයිරා මාලා ගුණේ බහු මහනෙන මල් නෙලාගන ඒ මල්ලුලින් මාල හදන වෙලෙන්දිෙක් යහා යම්සේ පුප්ප රාසිම් හා මල් රාශියක් නෙමැතන් බොහෝ මල්නෙලාගෙන කයිරා මාලාගුණේ බහු ඉතාම ලස්සන මල්මාලයක් කරනවාද ඒවන් ජාතයන මච්චේනය කත් අ්බං කුසලං බහු ඔහු ඒ මල්මාලය කරලා යම්සේ සතුටු වෙනවද අන්න ඒ වගේම උපන්නාවූ සත්‍යයා ඒවන් ජාතේන මච්චේද කත්තබ්බංකුසලං බහු බොහෝ කුසල් රැස්කරගෙන සතුටු වීතුයි එක තමයි ගාතාවේ සරල තේරුම ාගිතතු වොහස මුලින් සඳහන් කළා මල්කරුවෙක් සම්බන්ධ උපමාවක් මෙතන දෙ පින්නතුනී මල්කරුවා බොහෝසේ දක්ෂ වනත් මල් නැත්තං මල් හිගනං ඒත් හොඳ මල්මාලයක් ගොතන්ඩ බැරුවයනවා. මල් බොහෝසේ ලැබිල තිබනත් මාල ගොතන පුද්ගලය ඒතරන් දක්ෂයෙක් නෙමේනන්. මල්ටිකකා අපතට යනවා හොඳ මාලයක් කරගැ්ඩ බැරුයෙනවා මාලා කරුත් දක්ෂයි මලුත් තියෙනවන ඉතාම උසස් මාලයක් හදැන්ඩ පුළුවන් මාලාකරු දක්ෂත් නැත්තන් මළුත් හොඳට නැත්තං කොහොමත් උසස් ගනී මාලයක් හැඳින්න්නෙමනේ භගිතු ව හසේ දේශනා කරන මේ උපමාව පංචකාම ලෝකයට සම්බන්ධ කරලා දේශනා කරන්නේ පන්නතින මල් කඩල්ල රැස් කරන වෙලෙන්දි හොඳ දක්ෂයක් වඩෝනේ. හොඳ සැලසුමක් තියෙන කෙනෙක් වෙන්්ඩෝනේ. මොකද මල් නෙලාගැනීම සඳහා මල් උයනට ගියහම මනා සැලසුම් සහිතව වයනට නොගයො ඒ කාන්තයේ මතරමං වෙනවා. එකනෙ මේ මල්ලුවයන ඇතුළේ පාරවල් හොයාගැඩ ැරු අතරමං වෙනවා කියන කතාව නෙමෙයි අතරමං වෙනවා කියල සඳහන් කළේ මොනමොන ගස්වොල මල් නෙලනවද කියන කාරණාව හරියටම තීරණයකට එල මෙෙන්ඩ බෙරු යනවා. දැ මෙහෙම හිතන්නකු අපිගේමු යම් වෙලින් දෙෙක්. අඹගහක ගෙඩි කඩන්්ඩ යනවා අඹ වත්තකට යනවකමු හැම ගහේම ගෙඩි පිරිලා ගෙඩිත් හැම ගහේම හොඳට පැහිලා දෙැ ඊට පස්සේ ඔහුට වෙන්නේ මොනගහයේ ඉස්සර ලම නෙලනවද කියලා අඹ ගස් ගානය ඇවිද විද බලනවා තවවිදිහකට හිතඩකෝ එහම ඇවිදැඇවිද ඉන්නකොට දන්නවෙනතුව දවල් වෙනවා ඉතින් දවසින් හරියටම ප්‍රයෝජන ගණ්ඩ බැරූයනෝ තවත් ආකාරයකින් සඳහන් කළොත් අපි ඔයි වෙළඳ පොලට ගියහම සමහලාට එලෝලු ආදී ගඩ අපි සතිපොලට යනෝ එකම ජාති එලෝලු එකම දිගට වෙලෙන්ඳ තියාගෙන ඉන්නවා එහෙම විච්චහම අපි හැම වෙලෙන්ද ගාවටම යනවා ගණන් අහනවා එලවුළු ජාති අතට අරන් බලනවා ආය තියෙනවා අනික් වෙළෙන්ද ගාවට යනවා මෙ එකම ජාතිය තියෙන්නේ නමුත් හැම්ම තැනම බලනවා අපේ කාලි නිකං නාස්ති වෙනවා ඇඳුම් ග්ඩගේ හැම බලන් මාලිගාවල්වාගේ විශාල ඇඳම් තියෙන සැල් ඇතුළට ගියහම වෙනම ලෝකයක් වගේ ඉතින් අපි දකින දකින ඇඳුම් තෝරනවා ඇඳුම් බලනොවා ඇඳල්ලා බලනොවා ඇඟට තියල උස බලනවා අල්මාරි ඇතුළේ තියෙන දේවල් අරන් දෙෙන්න්න කියල බලනොවා උඩ එල්ලලා තියෙන දේවල් අරන් දෙෙන්න්න කියල බලනවා ඒ සියල්ලම ඇදලා ඒ තැනම දාලා තව පැත්තකටයනවා මෙහම මෙහෙම ඇඳුමක් තෝරගන්න ගියත් ලොකු අතරමංවීමක් අපට තියෙනවා මොනවද ගන්නේ මොන ජාතියෙන්ද ගන්නේ මොන පාටින්ද ගන්නේ ආං එහෙම හොය හොයා බලබලා යනකොට හදිසේම දකිින්ට ලැබෙනවා දැන් අපි ඇතුල්ලුනේ කීයටද දැන් වෙලාවකීයද සමහට උදේ ඇතුළලෙච්ඡාය දැන් හවස් වෙලා නමුත් තාමක් ඇතුලි ගත්ත ඇඳුමකුත් නෑ ඩැන් තමයි මතක්වෙනි තව වැඩ හුඟක් තියෙනවා කියලා. එතවට කලබලේට මොනහරි ඇඳුන් ටිකක් අරගෙන ඒත් සතුටක් නෑ ආපහු ඒක මාරු කරගණ්ඩ පුළුහන්ද කියලත් අහලා ඒ සඳහාත් බිල්පතක් ඉල්ලගෙන පිටත් වෙලා යනවා. ගෙදර ගිහිල්ල සමහරලාට ඒත් සතුටක් නෑ ආපොහ වරගෙනවා. අතර මංවීම. අන්න ඒවාගේ තමයි අර මල්කරුවත් මුල්ල ඉඳලා අගගිස්ස දක්වාම මල් පිපිච්ච මල් ගස්වල මොනමල් නෙලන්ඩද කියලා හැම ගහක් ගහක් ගානෙමි යනවා. ඇයි සුදුපාට මල් තියෙන ගස්ගාවට ගිහම රතුපාටමල් ලීට වඩා ලස්සනයි වගේ. ඒගහගාවට ගි හම කහපාටමල් ලීට වඩා ලස්සනයි වගේ. ති මෙහමඇවිදැවිදි ඉන්නකොට දන්නෙම නැතු දවල් වෙනවා. ඉති මෙන් ගහේපිපෙන මල් ඉර හැරෙනකොට පරවෙනවා. එහෙම මල් නෙලාගෙන ගිහිල්ලා මාල හදලා හොඳ ආදායමක් ගණ්ඩ බැරුවයනවා. නමුත් පිනතිනි දක්ෂය උයනට එන්න කලින්ම සැලසුන් කරලායි තියෙන්නේ. පෙරේ දන්නෙලුවේ මොනවාගේ මල්ද පළමුදා නෙලුවේ කොයිවාගේ මල්ද ඊයේ නෙලුවේ කොයිවාගේ මල්ද අද කොහොම මල් නෙලුවද මං හෙටවුදේට මොනජාතිය මල් නෙලනෝද සැලසුමක් කරලායි තියෙන්ද. හෙටවුදේ තීරණය කලා නං කහපාට මල් නෙලනව කියලා මේ මල්ලුෙන්න්නේ තිෙන වෙන කිසිම මල් ගහක් දිහා යන්නේ නැතුව කහපාට මල්ගස්ගාවට විතරක් ගිහිල්ල ඔහු ඉක්මන්ට මල් ටික නෙලාගන්නවා. කල්වේලාසනින් ගෙදර ගිහිල්ලා මල්ටික තෝරගෙන මාලා හදාගැන පොලටය නවා. හොඳ ආදායමක් අරගෙන හරි සතුටින් හවස්සෙනකොට ගෙදරයනවා. ඒක කරන්න බැරිවෙච්චි කෙන පොලටයන් අවස්ථාවක් නෑ දුකසේ මණ්ඩමින් හිස් අතින්ම ගෙදර යනවා. මේ උපමාව අපිට මෙතන මල්කාරයෝ කියල සඳහන් කරහම පිනතින ඊය අපි ල්උයන කියල පැහැදිලි කරහම් ඒ තමයි ඔබ මම ඉපදුන මේ පංචකාම ලෝකය එතවට කොහෙද මල් ගස් තියෙන්නෙම මෙෙහි අපි ශරීරයේ ඇසරු කරගෙන ඉන්ද්‍රියන් පහ ගැන ධර්මය කතා කරනවා අපි වැට ගෙන පංච ඉන්ද්‍රිය කියලා ඇහැයිහනයි, නාසයයි දිවයි මේ පංච ඉන්ද්‍රියන්ට අරමුණුවෙන වස්තු තියෙනවා. ඇහැට රූප කනට ශබ්ද, දිවට රස, නාසට ගන්ද කයිටිස් පර්ශය. ලෝකය නෙමති මල්වත්ති ඉපදිච්ච මල්කරූ අපි. දැමේ පංචකාම නෙමති ගස්වල මල් පිපිලා. බැලූ බැලූ හැම තැනම තියෙන්නේෙ ඇහැපිනවන දේවල් කනපිනවන දේවල් දිවපිනවන කෑමවර්ග නාසේ පිනවන සුවඳ වර්ග කය පිනවන ඇඳුම් කොට්ට මෙෙට්ට ඇඳ ඇතිරිල්ලි මේවාදී නොයෙක් උපකරණ යානවාහන පිනවන දේව දැන් අපි ජීවත්වෙනවා කියලා අපේ ජීවිත කාලි කරන්නේ මොනවද කියල කල්පනා කරල බැලුවොත් මේ ඉන්ද්‍රියන් පස් දෙනා සතුටු කරවන්ඩ පුළුහන් කාමසම්පත් එකතු කරන එක තමයි අපි ජීවිතය කියල හිතාගෙනඉන්නේ නමුත් භාගිතුන් වහසේ දේශනා කරනවා මහනිනි පංච කාමේනං ඒතුළ සැපක් නැත්තේම නෙමේ ස්වල්ප වූ සැපයක් තියෙනවා මද වූ ආශ්වාදයක් තියෙනවා හැබැයි දීර්ඝ කාලීන්න දුකක් තියෙනවා මද ආස්්වාදයක් තියෙනවා දේර්ග කාලීන දුකක් තියෙනවා ද බලන්ඩකු පින්නතුනී ගෙයක් හදාගන්්ඩ අපි කොයි තරන් දුප්පිදිනවාද කියලා. සමහරලාට අවුරුදු ගානක් යනවා ගෙදර වැඩැයිවර කර ගඩ. ඒ වෙනුවෙන් මහන්සි වෙච්චි තරන් හේන්වල කුඹුරුවල මහපාරවල්වල රැකියවල් කරන තැන්වල අපි කොයි තරන් මහන්සි වුනාාද. අවු්වේ වැස්සේ දිවාරාත්‍රී දෙකේම මහන්සි වුුණා. මොකටද මේ තරන් මහන්සිය කෑමකන්නේෙනේ ඇහැට නින්දක් නෑ කායික විවේකයක් නෑ රෑ දවල් දෙකේම මහන්සි වෙනවා. ඒ මහන්සිවීම අපිට දුකක් නෙමෙයිද කරදරයක් නෙමෙයිද නිදහසේ ඉන්ඩ තිබුණනං කොච්චර හොයිද කියලා එකලි හිතෙන් නැත්්ද ඕන තරන් හිතෙනවා. නමුත් ඒ නිදහසේ ඉන්ඩ තියෙන කාලයේ නැති කරලා මේ දඟලන්නේ දුවන්නේ පයින්නේ මැරෙන්නේ චකාමය නිසා ගේ හදාගත්තට පස්ස යම් සහනයක් සතුටක් තියෙනවා. එගේ ඇතුලේ යම් සුවයක් තියෙනවා. නමුත් ඒ ටික වෙනුවෙන් මොන තරං කාලයක් දුක්විඳර තියෙනවද. දීර්ග කාලීන දුකක් අල්පවූවා ස්වාධයක් තියෙනෝ. අනික් හැම දෙයක් ගෙනව කල්පන කරඩකු හොදවාහනයක් ගණන්නඩ ඕන කියල හිතුන හමු කී කාලයක් මෙල මුදල් එකතු කරනවාද නමුත් ඔක්කෝම මුදල් එකතු කරගෙන වාහනයක් ගන්න හැමෝටම බෑ එේනිසා භාගයක් ගෙවල තවබාගයක් නයට අරගෙන තමයි වාහනය ගන්න. අර ගෙවාපු බාගෙ වෙනුවෙනුත් අපි හරියට දුක්වින්දා දැන් ගෙවන්ඩ තියන කොටස වෙනුවෙනුත් අපි ැවත දිවාරාත්‍රී මහන්සවෙලා වැඩි කරනවා නමු දවාහනය ගොඩ වෙලා යනකොට සුවයක් පහසුවක් තියෙනවා නමුත් ඒ ස්වල්පවූ සුවය හොයන්න කොච්චර කාලයක් දුක්විින් දැද මේ මේ ආධි වශයෙන් කල්පනා කරලා බලහම මේ හැම කාම සම්පත්තියක් වෙනුවෙන්ම අපි මහා දුකක් විඳලතියෙනවා. ස්වල්ප වූ ආස්වාදයක් තියෙනවා අපේ කාලය හරීයට මේ කාම සම්පත්තෙනුවෙන් නාස්තිවලා තියෙනවා ඒ ඔස්සේම කාලයේ නාස්ති කලා මිසක් ඊළඟ ජීවිතයක් ගැනා පිහිතලනේ අපි අතර ඉන්න අය ගැනම හිතල බලන් පිංකමකට යන් කියල කිව්ව කීයෙන් කීදෙනට ද සතුටින් එන්ඩ පුළුහංකම තියන්නේ අනික් හුඟක් අය? උත්රයක් දෙන්න නෑ. එන්ඩ බලන්නන් කියල කියනවා. උත්සාහයක් ගන්නන්කො කියලා කියනවා. නතම් බලමුකෝ කියල කියනවා. එන්ඩ නම් කැමති කොහෙදඉතිං විවේකයක් මේ වැඩත් එක්ක කියල කියනවා. එතට මේ පිනක් රැස් කරන තැනකට තමයි එන්ඩ එහෙම අපහසුතාවයන් තියෙන්. නමුත් එවන් අයට වඋ. වෙනත් උත්සවයක් සාධයක් සඳහා කතා කළොත් සමහර වෙලාවට රැකියාවෙන් නිමාඩුවක් අරගෙන හරිෙනවා. නමුත් පින්කමකට යන්ඩ වනොත් නිමාඩුවක් ගණ්ඩේ යයට හරි හරි අමාරුයි. භාගිතු නොහසේ දේශනා කළා මහනිෙනී මෙ පින කියල කියන්නේ සැපයට යම් කෙනෙක් පින් රැස් කරනව කියල කියන්නේ සැප රැස් කරනව කියන එකට. එතකට දැම් මේ මිනිස්සු මොකටද මේ කම්මැලි සැපය හොයා ගැන්ඩ කම්වෙැලි. පිින් රැස්කිරීමෙන් මෙලව ලැබෙන සැපයෙකුත් තියෙනවා. පින්නතුනේ මරණෙන් පස්සේ ඒ කාන්තයෙන් ලැබෙන සුවිශේෂී සැපයක් තියෙනවා. අවුරුදු කෝටි ප්‍රකෝටි ැන්. එක දිගගට සැපයි ඒ පිංරැස්කිරීම තුළින් නමුත් අන්දවෙච්ච මිනිස්සු එවන් උතුම් සැපයක් වෙනුවෙන් කොසලයක් රැස්කරන්ඩ කටයුතු කරන බව දකින්නේ බොහෝම අඩුවෙන් ඉතාම සීමිතයි අනේ ඒ නිසා හැම වෙලාවිම අපි කල්පනා කළ යුත්ත මේ පංචකාම ලෝකයේ අතරමං වෙලා ක් දහම ප්‍රැස් කරගන්න නැතු මේ ඉන්ද්‍රියෝ පස් දෙනා සතුටු කරන් වහල්ලු වගේ වැඩ කරනවට වඩා මේ සංසාරය තව දිගයි මේ භවයෙන් කෙරවල වෙන එකක් නෑ සසර ඉතාම දුකයි සතරාපායදී දුක්කයෝ හරීම භයානකයි මේ පංච කාමෝසය නැහිලා සතර අපායි කොහැර ඉපදිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගනන් අනන්ත දුක්විඳනවාද එහෙම නැත්තන් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබිල උතුම් බුද්ධාන්ත්‍රය මුණගැහිල්ල නිර්මල ධර්ම පර්්‍යාප්තිය ඉතා පිරිසිදු විදිහටම නොසිදී වැඩඉන්න වෙලාවක අපි අපි ජීවිතවට මනා සාධහරණයක් කරගන්නවාද ඒ අපි තීරණය කරකතයතුදයක් මිනතුනී බොහෝම මල් නෙලාගත්ත පුද්ගලයා? බොහොම සතුටින්ම තමයි ඉන්නේ ඇයි අද මල් හුඟාක් නෙලාගැයි තියෙන්න්නේ ඔහු තමයි සතුටු වෙන කෙනා මෙතන මල් කියල සඳහන්කලින් තව පැත්තකින් අපි රැස්කරන කුසල් එමන කුසල් ගොඩාක් රැස්කරගත්ත පුද්ගලයා කොච්චර සතුටු වෙනවාද පින්නතුනිි මරණය කවල්ල කොයි වෙලාව ආාවහමොකද බොහෝම කුසල් රැස් කරලා කුසලයෙන් පෝෂණයට පත්වෙලයි එවන් අය මැරෙන්ඩ කොහොමත් බයිනැතියයි. දැ මේ කාල වෙනකොට වසංගත තත්ත්වයක් තියෙනවා. අපි ඕනෑම වෙලාවක මැරෙන්ඩ පුළුවන් කියන කාරනාව අපි කලින් ඉඳලම දන්නවා. නමුත් මේවාගේ වසංගත ඇවිල්ලා අපි ජීවිතවලට මෙහෙම වෙයි කියලා ි මීි අවරුදුද දෙකතුනකට කලින් කවදාවත් හිතල තිබුුණෙනේ නමුත් වරින්වර වරින්වර වෙනස් වෙවී වෙනස් වෙවී එනකොට දැන් ඉතාම භයානක තත්ත්වයක් තියෙනවා සමහර රටවල් ලොල ඇවිදගෙන යන මිනිස්සු මැරිල වෙටෙනවා හිටගෙන ඉන්න මිනිස්සු මැරිල වෙටෙනවා නමුත් අි තාම හිතනවා ඒ අහවල් රටෙනි කියලා රටේ වෙලා තියන දේ මේ රටට එන්ඩ වැඩිකල් ගතවෙයිද මේ රටට එන්ඩ බැරිවෙයිද අපිත් හිතන්ඩෝනේ තව නොබෝ දවසකින් අපිටත් ඔය දේම වෙඩ පුළුවන්. නමුත් බේරෙන්ඩ ක්‍රමයක් නෑ වලක්වන්්ඩ ක්‍රමයක් නෑ මූන දෙන එක තමයි කරන්නති. අපි භාගිතුන් වොහස දේශනා කළේ ඌුවදුරෙන් වලකින්ඩ බැරිමනං වහ වහා සිල්වත් එෙන්න්න කියලා වහ වහා ගුණමත්තෙන්න්න කියලා ඇයි එහෙම දේශනා කළේ එහෙම කෙනෙක් මැරුුණත් සැපයි ඇයි සිල්වත් වෙලා හිටිය හම උපදින තැනනි තීරණය වෙන්නේ කෙනෙක් සිල්වත් නං ඒ කාන්තෙන් සුගතිී උපදිනවා ඒකයි සිල්වත් එෙන්න්න කීවී දානත් දීගන තියෙනවනම් ඉපදුනාට පස්සේ බොහෝ දේවල් ලැබෙනවා. බවබෝග සම්පත් අඩුනැතුව ලැබෙන වදානයක් දීල තියෙනවන. වන්නතිනේ මේ වෙනකොටත් මනාව සීලයක් රැකගෙන හොඳට දම්පැන් දීගන දස කුසල ධර්මයන්ගේ යෙදිලා දසදානවස්තුූ සම්පූර්ණ කරගෙන නං එවන් කෙනෙක් වසංගතේයට බය වෙනවාද මැරෙනේක විතරයි වෙන්නේ මැරුුණට පස්සේ මීට වඩා සැපතැනක උපදිනවා. මීට වඩා හොඳ තැනක උපදිනවනන්. මැරෙන්ඩ බයක් හිතිෙන්නේ. වසංගතයේ දැනදැනත් වසංගතය දැක දැකත් ඔවුන් ඉන්න හරි සතුටින් විශාකා මහදේවිය පන්සල පූජා කරලා මහා කුසල් රැස්කරගත්ත නිසා ඇය ඉන්නේ බොහොම සතුටින්. අපේ ජීවිතත් කුසලයෙන් පිරිලනං. අපේ කාලෙ ගෙවෙන්නෙත් හරි සතුටි. අං ඒනිසා මේ උතුම් ජීවිතයට හැබෑම සාධහරණයක් කරමින්. පංචකාම සම්පත්වොල්ට අනවශ්‍ය විදිහට වහල් වෙන්න නැතු එදිනදා පැවැත්ම උදසා අවශ්‍ය දේවල් සම්පාධනය කරගෙන අපි මෙහාට ආවි මොකටද පෙරපින් කරලයි මේ ඇවිල්ල තියන්නේ. දෙනං අපි ආවේ මොකටද තවතව පින් රැස් කරගෙන ආයෙත්. ස මෙ එන් අපි ආපුකාර්ය ධර්මයත් එක්ක ප්‍රඥාාවන් තේරුන් අරගන මෙහාට ආපුකාරය මුදුම් පත්කරගණ්ඩ වීරය වැඩුවොත් අපි හැමෝටම සතුටිින් මැරෙන්ඩ පුළුවන්. එවන් උතුම් ජීවිතයක් පෝෂණය කරලා මෙලවින් සමගන්නකොට සතුටිින්ම සමුගණඩත් සුගතිය ඉපදිලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් සුගති සංඛ්‍යත සැපවිඳලා සංසාරයෙන් එතරවෙන මඟට ඇවිල්ල සසර දුක කෙරවල කරලා අමා මහනිවන සැප සහිතෝම ශාක්ෂාත් කරන්ඩ මේ සත්පුරුෂ පින්නතුන්ටේ මේ උතුම් සද්ධර්ම දානානිසන්සේ හේතු වාසනා වීවා කියලා ආශිරුවාද කරනවා. පන්නතු අද ධර්මදේශනා වී දායකත්‍යය දරුන් ලබන්නේ මහනුවර හන් දෙෙස්ස සහ කුළුගම්මන පදිංචි මාළගමුව සහ ඒකනායක පවුල්වල සාමාජික පිරිස විසින් ඒක නහැකනේද උතුම් අරමුණු කීපයක් සෙහිපත් කරනවා පරාක්‍රම මාලගමුව සැමී බණ්ඩා මාලගමුව ග්‍රස් ලලියන් මාළගමුව ගුණරත්න අත්තනායක Pී එදිරි මාන්න W ඒක නායක කාශ්‍යප ගුණරත්න ජයන්ත අමුණගම ඇතුළු අපේ නවින්මිය පරලෝගිය සියලූම දෙනාට පින් අනුමෝදන් කරන්නත් ඊට අමතරව කුමාරී අත්තනායක සුදර්මා ඇතිපොල කල්්‍යයානී වීරකෝන් යනායට රත්නත්‍රී ආශිරුවාදයේ ප්‍රාර්ථනා කිරීමත් දේශකයාණන් වහන්සේ සහ මාළගමෝ සහ ඒක නායක පවුල්වල සියලු දෙනාටමත් සකල ලෝකවාසී සියලු දෙනාටමත් උතුම් රත්නත්‍රී ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ චිරජීවනය උදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා මාළගමුව සහ ඒකනායක පවුල්වල පිරිස විසින් පුඥ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම මේපින් අනුමෝදං වීවා. උතුම් තුනරුවන්ගේ අනන්තාශිරවාදීෙන් නිදුක් නනිරෝගි භාවේ චිරජීවනය උදාවේවා මෙලව කරන කියන යහපත් කටයුතු සියල්ලක් සරුව ප්‍රකාරීෙන් සාර්ථක වේවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙට්ිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් පහසු මාකාරයෙන් චතුරාර සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවෙඩ. මේ කුසලධර්මයන් පාරමිතාවක් වේවාකල් ප්‍රාර්ථනා කරනු. ආකාසත් සහාචබු මටහා දේවානාගා මහි්දිිකා උං්ඥන්තන් අනුමෝදිිවාචිරංිරක්කන් තුළෝක සාසනන් දේවෝ වස්සතු කාලේ නේ සස්්‍ය සම්පත්ති හේතුචේ පිතු භවතුළු කචරජ භවතු දම්නමිකු